හෙලෝ, කොමුද ඇලට? සුබම සුබම අධ්‍යනයක් වේ ඔයාල හැම දෙනෙක්ටම. ඔන්න මම ලෑස්ති වෙන්නේ අද දවල්ට උයන්න ඔයාලවත් එක්කාසු කරගෙනම. එරවලු ටික කපන්න කලියෙන් මං එළියට ආවේ මොකටද දන්නවද? කලවම් මැල්ලෙමුකට කොළ කඩාගෙන යන්න. ඉස්සෙල්ලාම ඔන්න මම කඩාගත්තා ජපම්බටු. මේ චූටිමල ලස්සනයි නේද? ඔයාලට පේනවද? මේ චූටිමල ඇතුලේ තමයි ගෙඩි තියෙන්නේ. බලන්නකෝ, නයිකොච්චි කරලුත් ඉදිලා. ඔන්න නයිකොච්චි කරල් දෙකුත් කඩාගත්තා. ඔයගොල්ලෝ දන්නවද මෙන්න මේ කොච්චි කොලත් දානවා කලවම් ඇල්ලුමට? ඔයගොල්ලෝ කාලා තියෙනවද නැද නන්දන්නේ නේ? මම නම් ඉතින් කාලා තියෙනවා. එන්නකෝ තව. මෙන්න මේ තියෙන්නේ මුන්ඩු කුඩුම්බි මල්ලිතා. ලස්සනයි නේද? මෙන්න මේවා කුපමේනිය. අර පූසන්ට එහෙම අසනීපුනහම ඒගොල්ලෝ කඩාගෙන කන්නේ. මම නම් ඉතින් මේ ඉති දෙකක්ම වගේ දානවා කලමම් ඇල්ලුමට. අපි ගටුකොළ සම්බෝල හදනවනේ, අන්න ඒ වගේ මේ කුපමේනිය කොළත් සම්බෝල හදලා කනවලු. මේ කුපමේනිය කොළ හොඳයි කියනවා සෙමට. මම කරන්නේ ගොඩක් වෙලාවට කලවමට දාලා ගන්නවා. මෙන්න මේ තියෙන්නම් වවුලන්ගේ වැඩ. රෑතිස්සේ මේවත් එක්ක පොර බැදලා මේ තියෙන එකත් එක්ක තිබුණ තවත් ගෙඩියා, ඒකත් ඇරිලා. මෙන්න මේ ගෙඩිය හොඳයි හොඳ කිරිකොස් මාළුවක් හදන්න. එක නම් අරන් තියාගන්නවා කිරිකොස් මාළුවකට. අනිත් ගෙඩිය නම් හවස් වරුවට කොස්සර ටික සුද්ධ කරලා අරන් තියාගන්නවා. ඒගොල්ලොත් ඉතින් වෙලාවකට අපිට උදව් කරනවා නේද? මං කියන්නේ වවුලු. මම මෙතනට ආවේ මෙන්න මේ කොළ කඩාගෙන යන්න. බලන්නකෝ ඔයගොල්ලෝ දන්නවද කියලා. මම මෙතන කඩාගත්ත කොළ තමයි ගිනිතිල්ල. මේකත් වවුලන්ගෙම වැඩක් තමයි. මේ තියෙන්නේ මේකට කියනවා වල් කොහිල කියලත් කියනවා මැල් කොහිල කියලත් කියනවා. මේවා අතේ ගොඩක් ගැවුනම කසන්න ගන්නවා. හැබැයි මේවත් ගන්නවා කලවම් ඇල්ලුමට. ඉන්නකෝ තව මොන්රු කුඩුම්බිය කොළ දෙක තුනකුත් දාගමු. මේවත් සිංහල බෙහෙත් ඖෂධ තමයි. අපි ගොඩක් අය දන්නේ නෑනේ නේද? අදට මේ කලවම් ඇල්ලුම් ටික ඇති. මං සමහර දවසට අමතරව තව දානවා කෝවක්කා, තෙබුකොළ. ඉන්නකෝ මම මේ පේරගෙඩිය බැමුඩිම තියර යනවා. මොකද සතෙකුට ඇවිල්ලා කාලේ යන්න පුළුවන්නේ. තව ලපටි ඇඹරලත්තකුත් දාගමු. චුට්ටක් අමුල් රස වෙන්නත්. මම කලවම් මැලුම් හදාදින ඔය කර ටික ඔක්කොම දාලා තමයි හදාගන්නේ. බත් එක නම් රයිස් කුකර් එකේ තියලා ගියේ. බත් එක නම් දැන් හරියාගෙන එනවා. තව දෙයක් පෙන්වන්න තියෙනවා. මේ බලන්නකෝ, මං ඉතින් ඉඳියාපදන්නේ මෙන්න මේ ලොකු වටීනේ. මම ගෙනාවා මීට වැඩිය ටිකක් කුඩා එක. දවසක් එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බනේ මේ වට්ටිය කීයද කියලා. මෙන්න මේ එකක් රුපියල් 80යි. මම මේවා තුනක් ගෙනාවා. උදේ වරුවකට රැකට මෙන්න මේ වට්ටියෙන් ටිකක් මහතට ඉන්දියා පහයක් විතර හදාගත්තාම අපි තුන්දෙනාට හොඳටම ඇති. තවත් දෙයක් තියෙන ඔයගොල්ලොත් එක බෙදා ගන්න. මම කරන ලේසි වැඩ.
මස් මාළු කරවලට අමතරව අපි සෝයාත් ඉතින් කනවනේ. මම කරන්නේ සෝයා පැකට් එකක්ම තම්බලා හොඳට මිරිකලා ෆ්‍රීසර් එකේ දාලා තියාගන්නවා. මට ඕනි වෙලාවට අරගෙන ඒකෙන් ටික ටික දාලා හදාගන්නවා. මේකත් හරිම ලේසි වැඩක්. පෙර සූදානම කොකටත් හොඳයි කියනවනේ නේද? එතකෝ අපි දැන් කඩාගෙන ආව කොළ ටික සුද්ධ කරලා ලුණු වතුරේ දාලා ටිකක් එලා තියලා ගමු. මං ආයෙත් සරයක් මේ කොළ ඔයාලත් එක්ක බෙදා ගන්නම්කෝ. මේ තියෙන්නේ ඇඹරැල්ල. කලවම් මැල්ලුමට ඇඹරැල්ල කොළ ටිකක් දාලා ගත්තාම ආය අපිට දෙහි දදා ඉන්න ඕනේ නේ. ඇඹුලක් එනවා ඉබේටම. මෙන්න මේ තියෙන්නේ වැල් කොහිල. තව කියන වල් කොහිල කියලා. මේ කුප්පමේනියා ඉත්තේ මල් ටික නම් ගන්නෙ නෑ. මෙන්න මෙහෙම කොළ ටික විතරයි කඩලා ගන්නෙ. මේවා කාලා පුරුදු නැති කෙනෙකුට නම් මට ඉතින් කියන්න බෑ කන්නයි කියලා. පුරුදු කෙනෙකුට නම් ඉතින් කන්න පුළුවන්නේ නේද? අපේ ගෙදර තුන්දෙනාටම මේවා කාලා හොඳට හුරුයි. සතියකට සැරයක් අනිවාර්යයෙන්ම කලවම් මැල්ලුමක් හැදෙනවනේ. මේ මාසේ නම් හැම දවසකම මොන හරි මැල්ලුමක් හදනු. මේ තියෙන්නේ ගිනිතිල්ල කොළ. මොකද අපේ පුතා දවසක් මට ඇවිල්ලා කිව්වා අම්මි මේ මාසේ 30 වෙනිදා වෙනකම මට මැල්ලුම් හදලා දෙන්න කියලා. එයාලගේ ටීචර් යාලට චාට් එකක් දීලා තියෙනවා. දවසේ මොනවද කන මැල්ලුම කියලා ලියලා හැපි පේස් එකක් අඳින්. අන්න මැල්ලුමක් කෑවේ නැත්තම් එදාට සෑඩ් පේස් එකක් දාන්න. ඒක නිසාම අනිවාර්යයෙන්ම දවසකට ගොටුකොළ සම්බෝලයක් හරි හදලා දෙනවාමයි මම ඉතින්. අද නම් තියෙන්නේ අපේ දවල් මෙනු එක තියෙනවා කලවම් මැල්ලුමයි රාපු එක ටිකක් හින්දලා උයලා සෝයා ටික පොඩක් සැරට හින්දලා ගන්න. එතන චුට්ටක් ක්ලීන් කරගෙන මිමුකෝ. උදේ හොදලා තිබපු ටිකේ දැන් ඉතින් වතුර ටික ගිහිල්. මට තියෙන ඉතින් චූටි කුස්සිය උනාට මම මේකට ගොඩාක් අස. ඉක්මනටම පිරිසිදු කරලා ඉවර කරගන්නත් පුළුවන්. මම දැන් ගත්ත රාබු ටික නම් අපිට වැඩි. ඒ වුණාට මම මේ රාබු ටික ඔක්කොම හේනියට කපලා වැඩි ටික අරන් තියෙනවා. මේ රාබු ක්‍රම 2-3කටම අපිට හදලා ගන්න පුළුවන්. ඉතක මම එම්ටි බොක්ස් එකක් ගන්න. මගේ ඉතින් පැන්ට්‍රි කබඩ් නන්නේ. මම ඔය වගේ බාස්කට් වල බොක්ස් වල තමයි මගේ මාසෙ බඩු ටික වැඩිපුර බඩු ටික දාලා තියන්නේ. මෙල්ලුන් ටිකත් කපාගෙන ඉවර වෙලාම කපන ටික ඔක්කොම ඉක්මනටම කපලා තියාගන්න ඕනේ. එතකොට හරිම පහසුයි. සොයා නම් අපි දෙන්නට විතරයි. පුතා නම් සොයා කන්න එච්චර ආස නැහැ. තාමයා සැරට කන්නේ නැහැනේ. එයාට දවල්ටත් ඉත බිත්තරයක් තඹලා දෙනවා. අන්නයි මිරිස් කොච්ච කරලත් කපලා දාගත්තන්න. ඉන්නකෝ මගේ පොල්කිරි ස්ටොක් එක ඉවරයි. දැන් හදන්නේ මම ආයෙත් පොල්කිරි ස්ටොක් එක හදලා තියාග. ඇත්තටම ඒක නම් උදේ පාන්දරට හරීම පහසුව. අන්න ඔයාලත් පොල් වතුර ටික නම් හලාගන්න එපා.
මට හිතන විදිහට ලෝකෙ තියෙන පිරිසිදුම පානි තමයි පොල්ලොතර. අයගොල්ලත් එහෙම ඇති නේද? මෙන්න මේ වගේ කවුද කරන්න කියන්නකෝ. මෙන්න මේ ඉස්සලාම ගාන පොල් ටික නම් මාර කිරි රසයි. මං හැමදාම ඔය වැඩේ නම් කරනවා. පොල් ගාන අතරතුරේ කටවල් දෙක තුනක්ම මගේ කටට යනවා. පොල් ටිකක් වැඩිපුර තියෙන නිසා මම මේක බ්ලෙන්ඩ් කරලාම අරගන්නවා. කලවම් මැල්ලුමට කහ ටිකක් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. අපි කහ දාන්නේ දෙකක් තියෙනවනේ හේතු. පාට වෙන්නයි. මේ කොළවල මොනහරි විස තියෙනවනම් ඒ විස ගතියක් යන්නයි තමයි අපි කහ දාන්නේ. ඒගොල්ල දන්නවනේ කහ කියන්නේ කොහොමද විස බීජනාශකයක් කියලා. මේකට ලුණු කුරු ටිකක් කැලමිස් ටිකක් තමයි දාලා ගන්නේ. මම දවසකත් ඔයගොල්ලන්ට කියලා තියෙන මට මතකයි මැල්ලුම මං කොහොමද හදාගන්නේ කියලා කොළපාටට හිටින විදියට. පැඩි ගින්දරේ ඉක්මනටම මැල්ලුම් ටික කලවම් කරලා අයින් කරගන්න ඕනේ. මම ඊකෙම තිබ්බා සෝයක හදන්න. ඉස්සලාම සෝයකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙද්දී අබ ටිකක් දාන්න. අබ ටික පුපුරගෙන එද්දී මම දැම්මා නයිකොච්චි කරල් දෙක. ඒකත් බැදුනහම තමයි අනිත් කලමනා ටික දාගන්නේ. සෝයාගේ රසය ගන්න තව දෙයක් තමයි සීඹල කියන්නේ. මම මේ පොල් කිරි එකට සීඹල ගුලියක් අරගෙන දිය කරලා තියාගන්න. අපි කලමනා ටික බැදීගෙන එද්දී මිරිස් තුන පහ ඔක්කොම ටික දාලා ඒකත් බැදුනට පස්සේ තමයි ඔන්න සෝයා ටික දාගන්න. මම සෝයා පැකට් එකේ තියෙන තුන පහ කුඩු එක නම් කවම දාවත් ගන්නේ නැහැ හැබැයි. මම ගෙදර හදන තුන පහ ටික දාලා තමයි සෝයා ටික හදාගන්න. සෝයා ටික ටිකක් බැදීගෙන එද්දී අපි සියඹල මික්ස් කරගත්ත පොල් කිරි එක දාලා උඩ ටිකක් තෙල් ටික පෑදෙන්න දාලා වහලා තියවන්න. මේ මෙනු එක නම් හරිම රසයි. රාබු ටිකටත් මම මිරිස් චුට්ටයි දාගත්තේ. පොල් කිරි ටිකක් දාලා හින්දලා ගන්නකෝ. හරිම රසයි රාබු කරිය. උණු උණුවෙම බත් ටිකක් කන්න කියාපු මෙනු එකක්. ඊටත් පස්සේ මගේ සුදුරුණු ස්ටොක් එකත් ඉවරයි. සුදුරුණු ටිකකුත් සුද කරලම තියාගන්න තමයි හදන්නේ. මං හිතනවා අද මගේ මේ චූටි වීඩියෝ එකෙන් ඔයාලට මොනහරි වැදගත් දෙයක් ගන්න තියෙනද කියලා. සුදුරුණු ටික සුද කරන අතර වාරේ කටටත් මොනහරි දාගත්තනම් හොඳයි කියලා හිතුණා. මේ තියෙන්නේ මම ආස කෑම. ඒකත් කන ගමම ඉන්නක මම මේ සුදුරුන් ටිකත් ඉක්මනටම සුද්ධ කරලා තියාගන්න. ඔයාලා මගේ බ්ලොග් වලට කැමති නම් අනිවාර්යෙන්ම මතක් කරලම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න. මේ ටිකත් බෝතලෙට දාලම තියාගන්න. නැත්තම් මම මේක කන්න කලින් කුඹි ටික ඔක්කොම මේ කාලේ ඉන්නවා.
අනේ ඉතින් අය දවසක රසකතාවකින් එනකං ඔයලා හැමෝටම ජෙස්පීටයි හැමෝම පරිස්සමින් සතුටින්ම ඉන්න.